කැල කණුව ළඟ ගොස් නවතින්නේ අටසිල් පන්සිල් අරගෙන යන්නේ. වාව් මේ තියෙන ලොකේෂන් එක. ඉගෙන ඒ වෙන වර්ගයන්නේ මාරම ලස්සන මේක මේ මේක මේ වගේ මේ මේ බලන්න හම්බෙන්නේ නැහැ නේද මේ පායන කාලේ මේක නැහැ අපි ඒ කාලේ එතකොට නැහැ මේවා නිකන් සොරවන්නේ අර වෙන පාඩකට තියෙන්නේ දඩු දඩු දාලා ඉන්න අර පාඩකට දැන් ආ අර උසවට දින ගස් නෙමේ ඉතින් නෑ 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 ඒක නෙමේ ඒක නෑ අපි මේ සාම චෛත්‍ය කාඩ යන්න ඕනේ නේ ඉතින් අද අලුත් අත්දැකීමක් ගන්න තමයි ඉතින් අපි පාන්දර සිරිපාද කරුණා කරන්න හැදුවේ. ඉතින් මම නම් කවදාවත් කලින් සිරිපාද කරුණා කරලා නැහැ අවාරේ. ඉතින් මන් මගේ නම් පළමු අත්දැකීම. ඉතින් මාත් එක්ක තවත් ඉන්නවා 7 දෙනෙක්. ඉතින් මමත් එක්ක ඔක්කොම 8 දෙනෙක් අපි අද නල්ලතන්නියට ඇවිල්ලා ඉන්නේ. හරියටම දැන් නම් වෙලාව 2:30 වෙලා 2:30 විතර ඇති. ඉතින් මතක් කරන්න ඕනි අනිවාර්යෙන්ම අවසර අනිවාර්යෙන්ම ගන්න ඕනි. කලින් වගේ දැන් යන්න බෑ. ඉතින් ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. ඉතින් ඒ වගේම තමයි කරුණා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඉතින් මතක් කරන්න ඕනි දෙයක් තමයි ඔබ සියලු දෙනා අරගෙන එන සියලුම දේවල් නැවත ආපසු අරගෙන යන්න කියන ඉල්ලීම අනිවාර්යෙන් මම මෙතනදී මතක් කරන්න ඕනි. එහෙම කියන්නේ නැහැ නේ. අපි දැන් තොරණ පහු කරලා ආවන්නේ රතු පාලම. අපි දැන් ඉන්නේ කොහෙද? රතු පාලම. ඉතින් ටූරිස්ට්ත් ඇවිල්ලා ඉන්නවා. මේක නේ රතු පාලම. මේ වැලලා දිනා හොඳට නේ. මේ ඇවිල්ලා ජපන් සාම චෛත්‍ය. චෛත්‍ය කොහෙද? එහා පැත්තේ නේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සීත ගඟුල හරියට. ඉතින් රාත්‍රිය නිසා තැනින් තැන සම්පූර්ණයෙන් වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් අපි නැවත කරුණා කරලා ආපස්සට එනකොට ස්වභාව සෞන්දර්යයේ ලස්සන වීඩියෝස් බලන්න පුළුවන් නිසා ප්‍රධාන ස්ථාන තැන් විතරක් වීඩියෝ කරන්න අපි ප්ලෑන් කරගත්තා කරුණා කරන්න යන අවස්ථාවේදී. ඉතින් සීතලගුලේ මේ වෙලාවේ නම් වතුර ගොඩක්ම සීතලයි. ඒ කියන්නේ මොකද අපි යන වෙලාවට පෑය කීපයකට කලින් විශාල වර්ෂාවක් ඇදහැල්ලා දැන් සාමාන්‍යයෙන් පින්නක්
වැටෙන අවස්ථාවත් තම මේ හරිය. ඉතින් ටුවරිස්ලත් අපිත් එක්ක කරුණා කරන්න යන ගමන් තමයි මේ අවස්ථාව අපි දැන්නේ විනාඩි කිහිපයක් නැවතිලා මේ සීත ගඟුලේ සීතල පහස විඳින්න දැන් මේ නැවතුනේ අපි. ඉතින් අපි ඔන්න පැය තුනකට පස්සේ උඩමළුවට ආවා. දැන් අපි ඉන්නේ උඩමළුවේ. ඉතින් 6 විතර වුණා මෙතනට එද්දි. ඉතින් ඔන්න ඉර පායගෙන එන දර්ශනයක් තමයි මේ පේන්නේ. ඉතින් මම ගොඩක් ආසාවෙන් හිටියේ ඉරසේ බලන්න. ඉතින් වලාකුළු පොඩ්ඩක් වැඩි, මොකද අපි එනකොටත් මේ සාමාන්‍යයෙන් පින්නක් ගියා. දැන් ඔය පේන්නේ සම්පූර්ණයෙන්ම හුළඟත් එක්ක මීදුම වේගෙන් යන ස්වභාවයක්. ඉතින් ඉර අපිට පෙනේද නැද්ද කියන තාම කියන්න බෑ. මගින් මගට ඉතින් වීඩියෝ ගත්තේ නෑ, මොකද මේ රාත්‍රිය නිසා. මගේ ප්ලෑන් එක තියෙන්නේ අනිවාර්යයෙන්ම දැන් ඊළඟට අපි යන අවස්ථාවේදී මේ තියෙන සියලුම දේවල් පරිසරය සම්පූර්ණයෙන්ම නරඹන්න ඕනේ. ඒක තමයි මේන් ප්ලෑන් එක. ඉතින් බලමු අපි වර්ෂාවෙන් බාධාවක් නොවේ කියලා විශ්වාස කරනවා. ඉතින් අපි කොහෙද ඉන්නේ? අපි කොහෙද ඉන්නේ? ඉරසේ බලන්න පුළුවන් වේද අපිට? රතන බලන්නකෝ. ඉතින් මේ අවස්ථාව නම් කියලා නිම කරන්න බැරි සුන්දරත්වයක්. වර්ෂාවත් එක්ක වලාකුළු කඩා හැලන ස්වභාවය බලන්න. ඉතින් මේ සම්පූර්ණ වලාකුළු අපි මේ උඩ මුදුනේ ඉඳන් ඉන්නකොට පහළ සම්පූර්ණ තියෙන විදිහ. මේ අහස නෙමෙයි මේ වලාකුළු. ඉතින් ඉර අර පැත්තේ පායගෙන එනවා. ඉතින් මේ සුන්දරත්වය නම් කවදාවත් මං හිතන්නේ හැමදාම මං හිතන්නේ ලැබෙන්නේ නැහැ. අවාරේ ලැබෙන සුන්දරත්වයක් කියලා තමයි මම හිතන්නේ. මොකද මම කලින් තුන් වතාවක් ඇවිත් තිනවා, මට මේ සුන්දරත්වය විඳින්න බැරි වුණා. ඉතින් අද තමයි මම මේ සුන්දරත්වය විඳින්නේ. මම මේ ගත්ත වීඩියෝ එක දීර්ඝ වෙන්න පුළුවන්. මම මොකද මේක කෙටි කරේ නැහැ. මේ සුන්දරත්වය හැමෝටම ගන්න බැරි නිසා මේ වීඩියෝ එක බලන කෙනෙක්ට මේ සුන්දරත්වය වීඩියෝ එක හරහා ගන්න. මම ඒක කෙටි කරන්නේ නැතුව සම්පූර්ණ මේ විදිහටම සංස්කරණය නොකර දාලා තියෙනවා. ඉතින් ඔය බලන්න ඉර සේවනේ දැන් ඔන්න පටන් ගන්න හදන්නේ. ඉතින් අර වලාකුළු තියෙන නිසා වෙනමම අලංකාරයක් තමයි එතන තියෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් වෙලාවට නම් ඉර හොඳට පායගෙන එනවා. ඉතින් මෙතන තියෙන ඉර ආවට ඉර පේන්නේ නැහැ. අපිට ඒ ආලෝකයක් විදිහට විහිදෙන ස්වභාවයක් ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම නම් දැකපු පළවෙනි අවස්ථාව. මේ අවස්ථාව මම කලින් මේ විදිහට දැකලා නැහැ. ඉතින් අලුත් අත්දැකීමක් වගේම මාරම සතුටක් දැනෙනවා. ඉතින් මේ අවස්ථාව හම්බ වුණාට නරඹන්න.
මහගිරි දඹේ බැහැගෙන උඩ තමයි මෙන්න මෙතන තියෙන්නේ. තියෙනවා බලමු zoom කරලා ගන්න පුළුවන්ද කියලා. බෑ මීදුම වැඩි. ආ බොද වෙනවා. අන්න මහත්තයා ඔබගේ අතේ උඩ උඩද? ටුවර් එකේ අත්දැකීම කියන්නේ මාරම අත්දැකීමක්. මේ පළවෙනි වතාවට තමයි මේ තවාරියාවේ පළවෙනි වතාව. ඉරිපාකරණ පළවෙනි වතාවට තමයි ආරයයි. මම මේ මාර්තු මාසය ආවා මේ වාරේ. සෙනග මාර සෙනගක් කිටි. එතකොට මේවා එහෙම මේ තිබ්බට වැඩක් නැහැ. බලන්නවත් ඉතින් කියන්නේ වෙලාවක් නැහැ. දැන් අර ලස්සනට බලාගෙන යන්න ගුණන්නේ හැමදේම. මෙතන මාර විවේකක් තියෙනවා මේ. මාර කෝටික් කියන. එක නිකන් බින්ගයක් වගේ මේ හැදිනේ. බින්ගයක් වගේ. පාරේ එනකොටත් කට්ටිය මෙන්න මේ දැන් මේ අපි මේ අවාරය ඇවිල්ලා මේ අරන් ආපුව කසල අපි අරන් යනවා මේ බං. ඉතින් මේ වගේ වාරට එන කට්ටියත් අරන් ගියා නම් පරිසරයේ සුන්දරත්වය තියාගන්න පුළුවන්. මේ මහගිරි දඹේනේ. අහස්ගව්ව. අහස්ගව්වෙන් තමයි අපි අහස්ගව් තමයි මේ බහින්නේ. අහස්ගව් ඉවරෙන් දැන් තමයි ඉවරෙන් ඉස්සරහදී. ඉස්සරහදී නේ. අතන් දේ මොන කන්. දැන්ත බාර වෙනවා තමයි මිනිස්සු යන්නේ. මේ ටිකනේ යන්නවා මම. ඔව්නේ මාගේ දමින් කොට අමාරු මේටි ඔව් නේද අද ඉතින් ලොකු වැස්සක් කියන්නේ සාමාන්‍ය වැස්සක් ඉතින් මේදුම හැමතැනම ඉතින් ඒකත් එක තමයි අපි මේ ගමන අපි ආවේ කඩනම් වහලා මේ පැත්ත මේ කඩ වහලා මේ මේදුම තමයි වටේම තියෙන්නේ මේ මේකට මොකද්ද කියන්නේ හුණු මොකද්ද මේ හුණු කනවා මම පෙන්නන්න මේක නේද ඇහැල කනුව කියන්නේ මේකට නේද ඇහැල කනුව කියනවා මම දැක්කාරේ බෝඩ් එක මම දැක්කාරේ බෝඩ් එකක් උද්දාලා දිනවා මේ ඇහැල කනුවට ගිහිල්ලා 500 සමාදන් ආ මේ තියෙන්නේ එන්න කවියකුත් තියෙන මේ තියෙන්නේ. මම කරුවක්. එයා වැත්තේ තියෙන. මම වීඩියෝ එකේ කිව්වේ බෝඩ් එක බලන්න. ඇහැල කන්නුව ළඟ ගොස් නවතින්නේ. අටසිල් පන්සිල් අරගෙන යන්නේ. සිතේ කුහක කම් මත හැරගන්නේ. සමන් දෙවිඳු අපහට පිහිටන්නේ ඇහැල කනුව ළඟ ගොස් නවතින්නේ අටසිල් පන්සිල් අරගෙන යන්නේ සිතේ කුහක කම් අත හැරගන්නේ සමන් දෙවිඳු අපහට පිටන්නේ සමන් දෙවිඳු අපහට පිටන්නේ එම නමක් නම් දන්නේ නැහැ නේ අවාරේ සිරිපා කරනවා කරන්න අවාරේ සිරිපා කරනවා කරන්න ආව එකෙන් ඉතින් ගොරස් සබහ ධර්ම දේවල් දකින්න හම්බ වුණා මීදුම එක් කුරුල්ලංගේ සද්දේ මීදුම සබහ ධර්මේ අමුතුම අලංකාරවත් දේවල් වතුර ගලන දේවල් වතුර බහින දේවල් පඩි පෙළ දිගේ නිදහසේ අපි යන විදිය තමාරම ලස්සනයි සාමචෛත්‍යයක් තියෙනවා මීදුමත් එක්ක දියෑලි හතක් තියෙනවා සාමාන්‍ය පෙනේද දන්නේ සාමාන්‍ය නෝමල් එකේ නම් පේනවා. ඒ කියන්නේ මීදුම නිසා තමයි මේ කේස් එක තියෙන්නේ. අකට ගියාම ගන්න. ඔව්. මේ දුරින් ඉඳන් ගන්න මේ අපි පිටු ටවුන් එක අර නල්ලතන්නේ. ආ ආ ආ. ආ නේද? නල්ලතන්නේ නේ. පේන්නේ නැහැ මේ. ඕනනම් මෙහෙම ගන්න. යා නෝමල් පේන්නේ. නෝමල් පේන්නේ කියන්නේ මීදුම නිසා පේන්නේ.
ඔව් මෙතන පේනවා. ආ මෙතන ලස්සන දියල්ලක් තියෙනවානේ. දැන් හරි දැන් හරි දැන් බලන්න මේ මේ මේ. වාව් මේ තියෙන ලොකේෂන් එක. තාම අලගින්නේ මවුන්ට් එකල බෙන්න තක. ජලාසය. ආ ජලාසය අරනේ. ඔය මවුස් එක ගලේනේ. නෑ මාස්කෙලි මාස්කෙලි. මාස්කෙලි මාස්කෙලි නේ. සෝරි මාස්කෙලි. මාස්කෙලි ජලාසය යන්න දින මාස්කෙලි ජලාසය. එතන මෙහ පැත්තට ගියන් පස්සේ තියෙන මාස්කෙලි ටවුන් එකනේ. නෑ නල්ලතන්. නල්ලතන් ටවුන් එකනේ. නල්ලතන් ටවුන් එක. ඔර උඩින් තියෙන මාස්කෙලි යටවිච්ච ගිවල් ටික දහදපු. ඒක තමයි. උඩ උඩ ටික නේද? දැන් එතන ගෙවල් නැද්ද වැඩි? මට පේන්නේ උඩින් තියෙන්නේ. ඒ යට තිබ්බ ගෙවල් නේ උඩ හදලා තියෙන්නේ. ආ ආර මේ ජලාශය යට වුණු ගෙවල්ද? ඔව් අර උඩ තියෙන. ආ හා. ටී පැක්ටරි අපේ නෑ දින. කොතනද ටී පැක්ටරි වෙන්නේ? අර ඒක තමයි. කිරෝ ආ දිලිසිල අර දිලිසිල මේක. අන්න ඒ චුට්ටක් වම් පැත්තේ. ඊළඟට මේ ගැලපෙන විදිහට ගස් ටික හැදිලා තියෙන අතු නැතුව නියුටි දලු දාලා යටි ටික පැහැදිලිව ඝනටයි. ඒ කියන්නේ ඒ වෙන වර්ගයක් නේ. ඔව්. කමාරම ලස්සනයි නේ මේක මේ මේක මේ වගේ මේ මේ බලන්න හම්බෙන්නේ නෑ නේද ඉතින්. නෑ. දැන් මේක පායන කාලේදී මේක නෑ. අපි එන කාලේදී. එතකොට නෑ නේ. අරදී මේවා නිකන් චොර වෙලා ගිහින්. අර අර අරක වෙන පාටකට පේන්නේ දලු දලු දාලා ඉන්න අර වෙන පාටකට පේනවා කොළ පාට ලා කොළ පාට එවන අර උසට තියෙන ගස් නෙමෙයි ඉතින් නෑ 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 ඒක නෙමෙයි ඒක නෙමෙයි නෑ නෑ මාරම ලස්සන මේක නිකන් අර මේ චිත්‍ර චිත්‍රයක් ඇඳලා වගේ තරම් පේනවද ඔව් මේ ඒ තරම් ලස්සන එහෙම ඔහොම පේනවා නෑ කොයි පැත්තේ තියෙන කිර බලන්න මේ යාළුවනේ ඔයාලට පේන්නේ සිරිපාදේ ඉඳන් එක පහලට ආවම අලංකාරවත් ප්ලේස් එකක්. ඉතින් මේක හැමදාම නම් දකින්න හම්බෙන්නේ නැහැ. මාරව ලස්සන view එකක්. මේ කඳු වැටි ඔක්කොම එකම වැටියක් නේද? ඔව් කඳු පන්ති. පන්තියක් තියෙන්නේ නේ. අන්න අරවත් අරවත් සුද්ධ කරන් දෙන්නවද නැත්නම් ඒ වතුවත්. මෙහෙ නේද? ඔව්. ඔය ශ්‍රීපාද රක්ෂිතේට ඔක්කොම දෙන්නේ. දෙන්න ඕනේ. අරදින් පතනක් අත. මොකද ඒකට මේ උඹානාද මොකද වන්ද කියන්නේ. මේක නේද? ඕකෙත් කියලා මේ ලව් මේ කට්ටිය හත් ගහගෙන අර මේ ඉන්න. ආහහහ. පත. ඒ දියල් නම නම් දන්නේ නැහැ අපි නේද? නේද මේක මේ හැමදාම නෑ. වාරේ දිනවල මේක ඉඳිලා. ඔව් ඔය 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 අර අර පහක් ඉඳිලා. ආ එහෙමයි නේද? ආ මේ මේ අවාරේ තමයි වහින කාලේ. වහින කාලේ තමයි ඔක්කොම තුන්නේ ලයිලා තියෙන්නේ. මොකද ලක්කෝ? අපවන තියෙන රාශිය රාශියල් විතරයි. මේ සාමචෛත්‍ය ගාවට යන්න ඕනේ නේ. දෙවියන් යන්න ඕනේ. අපි ගොඩක් දුර ඉන්නේ නේ. තියෙන මල්
මෙන්න අපි සිරිපාද කරුණාකරනකට අපිට හම් වුණ සීත ගඟුල. ඉතින් දැන් අපි ආපස්සට එනකොට ඔන්න දැන් ඉදි වෙලා දවල් වෙලා එතකොට තියෙන අලංකාරය තමයි මේ තියෙන්නේ. පහළට කරුණාකරනකොට ගිවන් නිවා ගන්න ඉතින් අපි ඔන්න සීත ගඟුල ගාව නැවතුණා. මෙතන කියන්නේ සෝම චෛත්‍යද මේක? ආවම නෙමෙයි සාම චෛත්‍යනේ සාම චෛත්‍ය. ජපානින් හදපු චෛත්‍ය. ඉතින් අර දියල්ල තමයි අපිට පේරුනේ අරහෙට නේද? ඔව් ඒක තියෙනවා හකුලන් ගෙතන. ආ තව එකක් තමයි අතින් ඉතින් ඔන්න අපි දැන් සිරිපාද ගමන අවසන් කරලා දැන් අපි යන්න තමයි හදන්නේ යන ගමන් ඉන්නේ. ඉතින් මේ පේන්නේ සිරිපාද පාමුල ඉඳන් නැවත මස්කලී පැත්තට එනකොට මෞස්ස කැලේ ජලාශය. ඉතින් මේක විශාල ජලාශයක්, ඉතා අලංකාරයි. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක ගත්තේ ඔයාලට පෙන්නන්නත් එක්ක. ඉතින් අපි යන ගමන් තමයි ඉතින් වීඩියෝ ගත්තේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නැවතිලා නම් ගත්තේ නැහැ. වාහනේ යන ගමන් පොඩ්ඩක් වීඩියෝ එකක් දාගත්තා. මේ එතන ඩෑම් එක හරි තමයි මේ පාලම තියෙන්නේ. ඉතින් අලංකාර නිසා තමයි මම පොඩ්ඩක් ඔයාලට බලන්න වීඩියෝ එකක් ගත්තේ. ඉතින් ඊළඟට අපි යනවා ලක්ෂපාන දියඇල්ල බලන්න. තියෙන්නේ ලක්ෂපාන දියඇල්ල. ඉතින් ලක්ෂපාන දියඇල්ලක් බලාගෙනම තමයි අපි අපේ ට්‍රිප් එක අපි අවසන් කරේ. ඉතින් යාළුවනේ අද අපි ඔන්න යන්න හදන්නේ. ඉතින් අපි අලුතෙන් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අපිත් එක්ක රැඳී සිටින්න අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැමම subscribe button එක බල තියාගන්න. ඒ වගේම bell එකත් click කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න. එහෙනම් අපි හැමෝටම ගිහින් එන්න. Bye bye. නැවත අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.